ඔන්න මමත් මේ වලසත් එක්කම සෙල්ෆි වීඩියෝ එකටයි මේ පෙනී සිටින්නේ. ඉතින් ගොඩාක් කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්නේ. නාලු ආක්‍රමණශීලී ස්වභාවය පෙන්වන්නේ. හරි වීඩියෝ යන්නේ. නැතනම් මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වලකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාවත් එක්ක තුලා ඉන්න සියලුම ලෝකවාසීන් ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද 2024 ඇසලපුර 15 පොහොය දවස. ඉතින් ඇසලපුර 15 පොහොය කියලා කියන්නේ සියලුම ලෝකවාසී බෞද්ධයින්ට සුවිශේෂ දිනයක්. ඉතින් බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් අලලා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කළේ අදවන් උතුම් දවසක. ඉතින් ඒත් එක්කම සිදුවත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුගේ උපත සිදුවීම, ඒ වගේම ඇසල පෙරහැර පැවැත්වීම වැනි ශාසන ඉතිහාසයේ සුවිශේෂ කරුණු කාරණා බොහොමයක් සිදු වුණ ඉතාම වැදගත් දිනයක් විදිහට ඇසලපුර 15 පොහොය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ස්නෙක්ස් ගාඩියනුත් හැමදාම වගේ අද දවසේදීත් මේ සූදානම් වෙන්නේ නිවෙස් වලින් මරණින් බේරාගෙන ආපු සර්පයින්හට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිදහස ලබා දෙන්න. කළුතර ඉඳන් ආපු හිමිස් මල්ලි මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සර්පය නිදහස් කරන්න යන්න. ඉතින් පාලිත අයියා සහ උපුල් අයියා දෙන්නමත් අද දවසේදී වෙනදා වගේම මේ කටයුත්තට එකතු වෙනවා. උපුල් අයියා මිගලය ප්‍රදේශයේ සිටින නියස්වල ඉන්න සර්පය ඉවත් කරලා තියෙනවා. මම හිතන්නේ 20කට ආසන්න ප්‍රමාණයක් අද දවසේ යාතින් නිදහස් වෙනවා. මා අතිනුත් නාගයන් 12ක් පමණ ඉන්නවා සහ පිඹුරු දෙන්නෙක් තිත්පොළඟෙක් ඉන්නවා නිදහස් කරන්න. එහෙමනම් අපි විල්පත්තු ජාතික වනෝද්‍යානයට යමු මේ බේරාගෙන ආපු සර්පයින්ට නිදහස ලබා දෙන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කොරියාවේ සේවය කරන පුෂ්ප කුමාර මල්ලි තමයි අද ප්‍රවාහන පහසුකම් අපිට සපයන්නේ. ඇඹිලි පිටියේ පදිංචිලා ඉන්න යාගේ ආදරණීය දෙමව්පියන්ට දීර්ඝායුෂ පතා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තමයි අද දවසේ මේ පින් කටයුත්තට එකතු වෙන්නේ. එහෙමනම් අපි විල්පත්තු ජාතික වනෝද්‍යානයට යමු. ඔය
සසරෙහි මෙරි මෙරි තැවිලි ඒ වගේම තමයි ඔයාගත්ත මුල්ම ණය මුදලට කිසිම අමතර ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඔයා ගත්ත ගාල් විතරක් දෙනවා හොඳට නැති. ඉතින්වත් ගන්නකොට ඩිස්කවුන්ට් එකක් හම්බවෙනවා. මේ කීයේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න මෙන්න. තව හදිස්සියකට අපිට ඉන්න හොඳම යාම. වැලිමුව බාක්කෙන්දිය මේගොල්ලොත් ලංකාවට ආවෙන එක මුවන් වැලිමුව ගොඩක් වෙලාට මේ රංචු වශයෙන් ඉන්න අඩුයි. එක්කෙනෙක් හෝ දෙන්නෙක් වගේ එහෙම නැත්නම් තුන්දෙනෙක් වගේ කණ්ඩායමක් තමයි එකට ඉන්නේ. සිත්මුව තමයි ගොඩක් වෙලාවට රංචු පිටින් හම්බෙන්නේ. පෙරිකන්ලා ඉන්නේ ගහ උඩ වංචුවක්ම ඉන්නවා හරිම ලස්සනයි. සම්මන්නා වල ඉතාම කලාතුරකින් දැක ගන්න ලැබෙන අවස්ථාවක් බලන්න. ශ්‍රී ලංකා වළහ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලේ දැන් මේ අපි ඉන්න වාහනේ දෙසට එනවා පාරේ. පිරිමි සතෙක් බලන්න යගේ ඉතාම තියුණු නියපොතු බොහෝම සංයමයෙන් ඇවිදගෙන එන්නේ. මේ කාලේ ඉතින් පළු සහ වීර එහෙම තියෙන කාලේ එලට ආහාර සුලභව මේ වනෝද්‍යානය තුල තියෙනවා. බලන්න අපූර්ව මේ තරම් සමීපව වලසෙක් දැක ගන්න ලැබෙන්නේ නිදැල්ලේ ඉන්න. දැන් මෙයා මේ පළු ගෙඩි හෝ වීර ගෙඩි තමයි හොයන්නේ. තරම අපිට මේ 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 රටේ තියෙන ලොකුම සම්පතක් මේක. ශ්‍රී ලංකා වලස. කොහොම නමුත් මේ ජාතික වනෝද්‍යාන වලට පමණයි දැන් මේගොල්ලෝ සීමා වෙලා ඉන්නේ. මිනිස් ක්‍රියාකාරකම් හැමුවේ ගොඩක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙලා ඉන්නේ. ඉතින් ඔන්න මමත් මේ වලසත් එක්කම සෙල්ෆි වීඩියෝ එකටයි මේ පෙනී සිටින්නේ. ඉතින් ගොඩාක් කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්නේ. අපේ කණ්ඩායමට හොඳ අවස්ථාවක්. මොකද අපිට මේ වලසා සහ කොටියා දැක ගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අවස්ථාව අද දවසේ වන්න අපිට ලැබුණා.
ඇසලපුර පතලස්සක පොහොය දවසේ ඔන්න අපි මේ ස්ථානයේ තමයි අද සර්පේ නිදාස් කරන්නේ තම්මන්නා වල හරහා මහවැව දක්වා යන ප්‍රදේශයේ. ඉතින් මෙතන බොහොම නිෂ්කලංක පිට්ටනියක් ස්වභාවය තියෙන්නේ. අද දවසේ ඔන්න මේ ස්ථානයේ සියලුම සර්පෙන් නිදාස් කරනු ලබනවා. බෝතලේ තු ජරක් කරු. මේ අපි අරගෙන ආවේ මේ නිවසකින් හන්දටම භූමි තෙල් නාවල හිටපු සර්පේ. මේ මොහොතේම වලට ප්‍රතිකාර කරා. දැන් ඔන්න හොඳයි. වැඩිපුර පිරිමි සත්තු ප්‍රමාණයක් තමයි හම්බුනේ. හම්බුනේ. ඔව්. ඒ කියන්නේ එක ගෑනු සත්තා පස්සේ පිරිමි සත්තු කීප දෙනෙක් මේවා. දැන් තැන් වල පිරිමි සත්තු හතර පහක් දෙනා ඉන්නවා. අවුරුද්දේ එකවතාවයි ඉතින් මොහොම අපිට දැක ගන්න ලැබෙන්නේ.
හැම යවන්නේ. තනි අඩි 6ක් 5 6ක් විතර ඔක්කොම වර්ධින වෙලා ඉන්නේ. යත් හැවාරින් ඉන්නේ මෝරලා තියෙන. අවපාත වෙලා තියෙන. මයි ගොඩක් වෙලාවට අපි අපිට පණිවිඩය දෙනවා සර්පය ඉවත් කරන්න කියලා. අපි යනකොට ඒකෙන් භාගයක් ඒගොල්ලෝ කරලා තියෙනවා. අර එහෙමත් වෙනවා. ඉතින් අවශ්‍ය නැති දෙයක් ඒක. මොකද සත්තු ඉවත් කරන්න ඕන. ඒකට අර හත් ක්‍රමවත්ව ඒක කරන්න ඕන. කේමනිකන් ඉල්පාට වෙලා ඉන්නේ වලිගි කොටක් මං ඉවත් කරපු දෙන්නෙක් මේ විදිහටම නැට්ට යටුව තියෙනවා පොඩු වලයක් තියෙනවා නේද පොඩු නෑ පොරපොතු වලින් හැවි ඔලුව කොටස වෙත මේක මේ වෙන එක්කෙනෙක් ගලවපු එකට කොටක් වගේ
වෙනස් කියලා නේ සතාගෙන් සතාට වෙනස් වෙනවා. ඉන්නේ අය ගොඩක් අය හැව යවන අය මම ඉන්නේ. දැන් මේගොල්ලොන්ට මේ හරියට පේන්නේ නැහැ. ඒකයි මේ යාගන්න මේ හරි නේද? හරි ඔව් බාර හරියටම මේ හඳුනා ගන්න බැරි එකයි. දැන් මේ කාලෙදී ඒකයි මේගොල්ලෝගේ ක්‍රියාශීලී ස්වභාවය අඩුයි. ගැන් සතේ යුගලක් වශයෙන් හිත සතෙත් මේ මේ ගෑනු සතෙක් මෙයා බිත්තර දාලා හිටියේ. දැන් ගොඩක් මේ අපේ ප්‍රදේශවල ආයෙන සර්පියෝ මරන්නේ නැහැ. දැන් හරියට දැනුවත් වෙලා තියෙනවා සර්පින්ගේ වටිනාකම. ඊළඟට මේ වගේ සතෙක් ආවහම ඉවත් කරගන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඉතින් ඒ නිසා දැන් ගොඩක් අය මේ සර්පියෝ මරන්නේ. මේක මේ මැද හිඩසක් තියෙනවා. ඒකෙන් එහාට යනවා. ඒක මේත් ගෑන සතෙක් පිටර දාලා ඉන්නේ. මේක උඩට ඇවිල්ලා එක්කෙනෙක් ඉන්නවා. අර පොඩි සතෙක් කියවුවි මුලින් අන්නේ යත් එක්ක හිටපු මේ යුගල අනිත් එක්ක යනවා.
මෙතත් එක අඩි 6ක් විතර වගේ ඉන්නවා. ඕම් පරණ ඇඳුම් ටික දාලා ගිහිල්ලා මේ. මේක ටිකක් විශාලත්වයෙන් වැඩි සර්පෝ කීප දෙනෙක් ඉන්නේ. හොඳටම විශාලයි. ඈ? වඩාත් ලස්සනයි. ඔව්. අද දවසේ මේ අපි නිදාස් කරන විශාලම නාගයා මං හිතන්නේ. ලස්සනම නාගයා. අඩි. ඒ වගේම නේ හොඳට පිරිපුන් පෙනුමක් තියෙන. උඩට හැදිලා ඉන්නේ. උඩට හැදිලා ඉන්නේ. අඩි 6 හමාරක් විතර ඉන්නවා නේ. බරක් ඒ වගේම ඇති කිලෝ 3ක් විතර. ඔව් බරක් තියෙනවා ඒ වගේ. තාපවත් නාගිය. ඔය රෑ නේ දැල්ලියෝ. අර මිදුලක ඉඳලාද කොහෙද? ඔව් ඔව්. ඒ තාතද? ඔව් ඔව්. එයා තමයි. අන්තිම ඇදිලා යනකොට අල්ලගත්තා. මෙයාගේ හැව මෝරලා තියෙන අවර්ණ හොඳ පිරිමි සතෙක් ගුහාස්ථිතව එන එක තමයි ඉතින් ලොකුම ගැටලු. නැත්තම් ඉතින් වතුවල ඉඳන් හිත කිඳු කරන්නේ. ඔව්. දැන් අපි ඉවත් කරන්නේ ඇත්තටම මේ ගෙවල් ඇතුළත ආසන්නව රැඳිලා ඉන්න අය. අපි අයින් කරේ නැත්තම් මේගොල්ලෝ ඉතිර වශයෙන්ම මිනිස්සු අතරේ මරණයට පත් වෙනවා. මැෂින් වලට එහෙම කැපෙනවනේ. තනකොළ කපනකොට. සියලුම නාගයෙක්ගේ නිදහස් කරා. දැන් තිත්පොළඟෙක් ඉන්නවා ඒත් එක්කම සිඹුර දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම අර පැත්තෙන් නිදා. බිමක පිටර දාලා හිටපු සතෙක් දැන් පිටර කියලා මම ආසන්න මෙයාව තියන්න බෑනේ සතාවත් එක්කම ඉවත් කරන්න උනා. එක දාන හිටියේ නැත්තම් දත් පාර වදිනවා. දැන් අදාල මෙහෙම
බර ඇසල පුර පසලොස්ස පොහේ දවස විල්පත්තු ජාතික වනෝද්‍යානයේට ඔන්න අපි ගාව හිටපු සියලුම සර්පයන් අද දවසේ නිදහස් කරනු ලැබුවා. ඉතින් හැමදාමත් වගේ ඔයගොල්ලන්ගේ බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ ඔයගොල්ලන්ගේ නිවෙස්වලට එන සර්පයන්ට කිසිම හිරිහැරයක් කරන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් සෑම අවස්ථාවකම මේ සත්තුන්ගේ ජීවිතය රකින්න උත්සාහ කරන්ද ඔයගොල්ලොත් ආරක්ෂා වෙන ගම. විශේෂයෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාරතුමා සුරංග රත්නායක මහත්මයා ඇතුළු සියලුම වනජීවී හිතවතුන්ට හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. නිකිනිපුර පසළොස්වක පොය දවසේදී මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙනකන් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට සුභම සුභ දවසක් වේවා කියලා.